අයිබෝන් සමන් දෙවිඳුන් නාත දෙවිඳුන් එහෙම නැත්නම් පත්තිනි දේවතාවිය මේ වගේ දෙවිවරු බොහෝ අය දන්නේ දකින්නේ බොහොම සෞම්‍ය ස්වරූප මෙවැනි දේවා වරම්බල නිකුත් කරන්නේ නැද්ද වරම් ලබා දෙන්නේ නැද්ද කියන ගැටලුව බොහෝ අයට මතුවලා තියෙනවා කුමන දේවාත්මේ වුණත් වරන් නොදී ඉන්නේ නැහැ බලය නොදී ඉන්නේ නැහැ ඒක දේව නීතියට පටහැනි එහෙම නොදී ඉන්න හැකියාවක් වේදෙන් නැහැ මොකද විශ්වයේ තියෙන නීතිය යම් දෙයක් ජයග්‍රහණය කරා නම් එතන උකහා ගත්තා නම් ඒක විශ්වය අන්නයට බෙදා දෙන්න ඕනේ ඒක තනිකර ග්‍රහණය කළා කකා බිබි ඉන්න බෑ ඒක ප්‍රායෝගිකව දකින්න පුළුවන් මම පුද්ගලිකව දන්න සමහර අය ඉන්නවා ඉඳලා තියෙනවා මැනික් පතල් කරනවා මම දන්න කෙනෙකුට සිද්ධ වුණ දෙයක් තමයි කලින් මැනික් පතල් කරලා ඊට පස්සේ හවුල් කරුවෝ ඉන්න හවුල් කරුවන්ට කොටස් දීලා ඉඩම් හිමියට කොටස් දීලා ඊට පස්සේ ගල් අරගෙන ගිහිල්ලා පුච්චලා මේ කට් කරලා ඊට පස්සේ ඒක වෙළෙන්දන්ට විකුණලා ඊට පස්සේ ජාත්‍යන්තර වෙළෙන්ද පොළට ඔහොමනේ දැන් ගලක් කියන්නේ මම දන්න කෙනෙක් හිටියා මැලිකලින් සෑහෙන කෝටි ගණක් ආදායම් ලැබුවා අන්තර මේ පුද්ගලයා හිතුවා මේ නෑ මේක මම තනියෙන් කරගන්න මේ ජාත්‍යන්තරයට යනකම් මම තනියෙන් කරනවා. ඒ කියන්නේ එයාගේ අභිලාෂය උනේ එයා ලක්ෂයට විකුණන ගල ජාත්‍යන්තරයට ගියාම ලක්ෂ 5ක් වෙනවනම් මෙයා කල්පනා කරා මේ මේ අතරමැදි වුන්ට මම 7-5ක් දෙන්න ඕනේ මම යන්න ඕනේ මේ ගමන තනියෙන් කියලා. එහෙම කළා මේ ඒ ඉඩමේ මේ මිනිස්සු කුලියට දම්මලා අදහස තිබුණේ එහෙමයි ආගේ මිනිස්සු කුලියට දම්මලා මැෂින් දාලා කුල් මිනිස්සු කුලියට දාලා හැරුවන් පස්සේ ගල් ටික අරගෙන මෙයා කෙලින්ම ඒව පුච්චන ගල් පුච්චලා කපල උප මට්ටම් කරලා කෙලින්ම අරගෙන ගිහලා ජාත්‍යන්තරයට යොමුනා විශ්වාස කරන්න මේ මිනිස්සයාට ඒ විදිහ එක ගලක්වත් ඊට පස්සේ හම්බුන්නේ නැහැ සුළු සුළුව හම්බුණා නමුත් අර පෙර ලැබුණා වගේ ගල් හම්බුන්නේ නැතුව ගියා අන්න ඒ වගේ මේ විශ්වය යම් දෙයක් ලැබෙනවා නම් කෙනෙකුට වරමක් කියමු ඒ වරමක් ගත්ත කෙනාට මේ අන් අයට පිහිට නොවි ඉන්න බෑ ඒක මහ පරිමාණයෙන් නොකොටත් සුළු පරිමාණයෙන් හෝ එයාගේ පිහිට කෙනෙකුට කරන්න ඕනේ මේ ප්‍රසිද්ධිය හෝ අප්‍රසිද්ධිය හොරහසිකතර බොහෝ අය හිතනවා සමන් දෙවියෝ අපි උදාහරණයකට ගමු මොකද මම මේ සමන් දෙවියෝ උදාහරණයට ගන්න හේතු කාරණාවක් තියෙනවා මේ සමන් දෙවියෝ උදාහරණයට ගන්න හේතු කාරණාව උමේෂ් නාගරකොටුව මහත්මයා අහලා තිනවා ගුරුතුමනි බොහෝ දෙනෙක් කියනවා සුමන සමන් දෙවියන්ගේ ආකර්ෂණය හෝ වරමකට අන හෝ කිසිදු දෙයක් ලැබෙන්නේ නැහැ කියලා ඒක මට එච්චරම පැහැදිලි නැහැ මොකද්ද කියලා තියෙන එක දෙවියන්ගේ ආකර්ෂණය හෝ වරමකට අන හෝ කිසිදු දෙයක් ලැබෙන්නේ නැහැ කියලා මම හිතන්නේ මේ අහලා තියෙන්නේ ඒ දෙවියන් සමන් දෙවියන්ගේ ආකර්ෂණයක් ආවම සමන් දෙවියන්ගෙන් මේ කිසි දෙයකට අනක් හෝ ක්‍රියාකාරී බලයක් ලැබෙන්නේ නැහැ කියන දෙය වෙන්න ඇති මේ කියලා තියෙන කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රචලිතව තියෙන්නේ මිනිස්සු දන්නේ සමන් දෙවියෝ කියන්නේ සෝවාන් මාර්ගඵලයේ ඉන්න ඔය මුකුත් පව් වැඩ කරන්නේ අර මුකුත් වැඩ කරන්නේ භාවනා කරනවා මෙහෙමයි බුදුදහම අනුව යනවා ඔහොමනේ කියන්නේ
එතකොට මේ හැම දේවාත්මයකම යක්ෂ කොට්ටාස ඉන්නවා. හැම දෙවි කෙනෙක්ම යක්ෂ පිරිවරක් ඉන්නවා. යක්ෂ සේනාධිපතියෙක් ඉන්නවා. එතකොට මේ මේක මේක තමයි වැරදි දැක්ම. දැන් බොහෝ අය හිතන් ඉන්න වැරදි දැක්ම. දැන් නාත දෙවිය ගැනත් උනත් එහෙමයි හිතන් ඉන්නේ. ඉතින් මේ කියන හැටියට මේ දේවාත්ම මෙච්චර සීලවන්තයි කියලා මිනිස්සු හිතනවා නම් කිසි මුකුත් කරන්නේ අඬු සරුවල් වලට යන්නේ ඔය නිකන් ඉන්න ඉන්න හම්බ වේද මං අහන්නේ ඒක දැන් සාමාන්‍යයෙන් ඔබ කියන්නකෝ මිනිස්සෙක් නේ මිනිස්ස වාසේ දන්නකෝ ඔබ හොඳට සීල ටික රැකගෙන කාටවත් කරදර නොවි ඔළුව පහත් කරගෙන ඔබට ගෙදරක ඉන්න පුළුවන් නේද ඉඳලා බලන්න අල්ලපු ගෙදර එක දැනගත්තොත් මේක මෙහෙම කියලා ඔළුවට අත හොදන් දෙනවා එපාර යන්නේ උන් ඊට පස්සේ විහිළු තහළු කරනවා එක්ක වංචාවල් කරන්න මෙන්න මේ වගේ දේවල් සර් මේ මිනිස්සු අතර ප්‍රචලිතයි කියන සීලය නෙමේ මේ දේවාත්ම ළඟ තියෙන්නේ ඒක හොඳට වටහා ගන්න ඉස්සෙල්ලා ඒ සීලය කියන්නේ නිවට කම නෙමේ සම්බන්ධ වුණා ඒ බුදු බවට හෝ නැත්තම් මාර්ගඵලයක් අරගෙන හෝ මොකක් හෝ එකක් එදෙන උත් මේ මිනිස්සු කියන જાතිය නෙමේ මොකද සුමන සමන් දෙවියෝ කියන්නේ දේවාත්මයක් මේ බුදුන්ගෙන් බණ අහලා මේ දේවාත්මයට පත් වෙන කෙනෙක් එතකොට සමනල ගිරට අධිපති එතකොට ශ්‍රීපාද පද්මය ආශ්‍රිත කරගෙන තමයි මේ සමන් දෙවියෝ ගැවසෙන්නේ එතකොට නෝන්ජලියෙකුට පුළුවන් වෙයිද මේ වගේ දෙයක් කරන්න නිකන් හිතන්නකෝ දැන් නෝන්ජල් මිනිහෙකුට පුළුවන් ද ඔක් කරන්න දැන් කවුරු හරි අසුරෙක් ආවොත් නැත්නම් යක්ෂයෝ කවුරු හරි ආවොත් මේ ශ්‍රීපාද පද්මයට දම් ඒක බල කේන්ද්‍රයක්නේ රාක්ෂ වංශයේ මූලස්ථානයේ තියෙන්නේ මේ සමනල ගිරවට එතකොට සමනල කන්ද කියන්නේ අක්‍රීය ගිනි කන්ද කියන්නේ මහදෙවියන්ගේ ප්‍රධානම තියෙන ශක්ති මධ්‍යස්ථාන කලාපයක් වල. එතන මෙවැනි බලවත් කලාපයක් ග්‍රහණය කරගන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද? දේවරු බලාගෙන ඉන්නවා. අසුරයෝත් බලාගෙන ඉන්නවා. යක්ෂයෝත් බලාගෙන ඉන්නවා. නාගයෝත් බලාගෙන ඉන්නවා. පිටසක්වලේ උණු බලාගෙන ඉන්නවා. මෙතන බල කේන්ද්‍රයක්. මෙතන මේ බේස් එක අල්ලගත්තා කියන්නේ ආයි මුළු ලෝකයටම ගහන්න පුළුවන් මෙතනින්. තර මෙවැනි දියක් මේ නෝන්ජලේ ආරක්ෂා කරයිද කරන්න පුළුවන්ද කරන්න බෑ එතකොට මේ සමන් දෙවියන්ට යක්ෂ පිරිවර නැද්ද ඉන්නවා නංගිලා අක්කලා නැද්ද ඉන්නවා මහ ලොකු අක්කන්දි ඉන්නවා එයාගේ නංගිලා ඉන්නවා මේ යක්රහේ පරිවාරයේ ඉන්නවා මෙන්න මෙතන තමයි මේ අවබෝධ කරගන්න ඕනේ එතන තමයි කෙනෙක්ගේ ශීලය හෝ කෙනෙක්ගේ දහම් දැනුම මේ ආදී දේ නිවට කමක් හැටියට සලකන්න එපා. සමන් දෙවියන්ගේ පරිවාරේ යක්ෂයෝ ඉන්න ඕන තරම්. අනිත් දෙවිවරුන්ටත් එහෙම. එතකොට මේ කියන්නේ සමන් දෙවියන් ළඟට ලෙහසියෙන් ළඟා වෙන්න බෑ කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. ඒ දේව පිරිවරට. නමුත් මේ සමන් දෙවියන්ගේ පාලනේ ඉන්න යක්ෂ භූත කොට්ටාසයන්ට මලගිය කෙනෙකුට ඥාතිවරයෙකුට යන්න පුළුවන්. ඒ ගිහිල්ලා එතන බල මෙහෙවරකම් කළා. එතනින් වරප්‍රසාදයක් අරගෙන කෙනෙකුට ඒල වරමක් දෙන්න පුළුවන්. නමුත් ඒ අනිත් වරම්බට වැඩිය සෑහෙන විශේෂත්වයක් තියෙනවා ඒවා. ඒද නිතර කවියෙන් දේවල් කියනවා, දහම් ධර්මයේ ගැනම කතා කරනවා. මෙහෙම ඒවා තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් යෝගීවරයෙක් එහෙම නැත්නම් ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක් නැත්නම් ආකර්ෂණය කියන වර්ම ඉක්මවා ගිහිල්ලා ආකර්ෂණ බලයෙන් වැඩ කරන කාට තමයි මේ සමන් දෙවියන්ගේ දේව ශක්තිය සම්බන්ධ වෙන්නේ. එතකන් ඔය මහ ලොකු අක්කණ්ඩියගේ එයාගේ ඉන්න යක්ෂ පිරිවරගේ එයාගේ නංගිලාගේ යක්ෂ පිරිවරගේ සමන් දෙවියන්ගේ යක්ෂ පිරිවරගේ මේ හෙළ යක්ෂීන්ට එක්කහුවෙලා
ඒ ඥාතිවරයා කටයුතු කරනවා. නමුත් එයා කියන්නේ මං සමන් දෙවියන්ගේ කෙනෙක්. මෙන්න මේක තමයි කතන්දරේ. ඒක නිසා තමයි ගොඩක් කියන්නේ සමන් දෙවියන්ගෙන් මෙහෙම අණ ලැබෙන්නේ නැහැ නේද? වැඩ ලැබෙන්නේ නැහැ නේද? කියලා මේ මේ කියන්නේ ඒකයි. ඒතර බොහෝ කොට සමන් දෙවියෝ එක්තරා අඩවියකට තමයි ප්‍රධානත්වය දරන්නේ. අද ලංකාවේ අනිත් තැන්වල වැඩ කරන්න බැරුව නෙමෙයි. නමුත් ඒ ප්‍රදේශයේ තමයි සමන් දිවියන්ගේ අඩවිය. රංගල දිවිය ගත්තත් එහෙමයි. ඒ ප්‍රදේශයේ හා ඒ ආශ්‍රිතව තමයි ඒ බලයන් වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ. අන්‍ය ස්ථානවල ක්‍රියාත්මක නොවනවා නෙමෙයි. නමුත් නිතර පිනට දහමට ලැබි අනිත් වරන් වලට වගේ වැඩි දඟලන්නේ කෑකොස් සංගහන්නේ මස් මාළු විල්ලක් නැති කොට්ටාශයක් තමයි ගොඩක් ඔය සමන් දුවේ ළඟ ඉන්නේ. ඒ කාරණාව නිසා සමන් දෙවියන්ගෙන් වරමක් ආපු ඕන කෙනෙක්ක ඉතාම ඉක්මනින් අඳුරගන්න පුළුවන්. ඔයාලගේ හැසිරීම රටාව, ඒ තියෙන ආකල්ප, ඒ ආදී දේවල් ධර්මානුකූල පැත්තකට තමයි වැඩිපුර යන්නේ. විශේෂයෙන්ම ඖෂධ වර්ග, බෙහෙත් හේත් කිරීම, ගුණ කිරීම, මෙන්න මේ ආදී දේවල්. එහෙම නැත්නම් මේ හොරු අල්ලන්න, වරන් හදලා දෙන්න, මේ අන්න ඒ જાතිය කොටස් කරනවා ඉතාම අඩුයි. නමුත් ඒ සීමාවේ තියෙන ඒ පරිසරාශ්‍රිතව තියෙන උදාහරණයක් විදිහට භූමි වස්තු, මණික් සම්පත්, ඔසු මේ ආදී දේවල් වලට බොහොම දක්ෂතාවයක් ඒ වරන් වලින් දක්වනවා. ඒ වුණාට කොයි වෙලාවකවත් හිතන්න එපා මෙහෙම මට මෙහෙම වරමක් තියෙනවා ඒක නිසා මම මෙහෙම එහෙම දෙයක් නැහැ. ඒ වරම මූලික කරගෙන තවත් ඉන්න කඩවර, ඔය කාලි, කම්බිලි මේ ආදී බලයන් සම්බන්ධ කරගෙන තමන්ට කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. නමුත් එතන ප්‍රධාන දේවාත්මය වෙන්නේ, ප්‍රධාන ශක්තිය වෙන්නේ සමන් දෙවියන් නිසා. අර සිල් සහිත බව වැඩි නිසා නිතර යහපත් ක්‍රියාවල්හි යෙදෙන්න, මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න, මේ මාර්ගඵල ඔස්සේ ගමන් කරන්න, මේවට තමයි ප්‍රමුඛ ස්ථානය ලැබෙන්නේ. අනික් කාරණා කිරීමට වෙනත් දේවාත්ම, වෙනත් බලවේග තියෙන නිසා මේ සමන් දෙවියෝ, නාත දෙවියෝ ඒ වගේ කටයුතු වලට අත දාන්න වැඩි කැමැත්තක් නැහැ. නමුත් තමන් කරගන්නවා නම් තමන්ට ඒවා කරගැනීමේ බාධාවක් ඇත්තේ නැහැ. අනවශ්‍ය විදිහට ඒ කටයුතු කරන්න ගියොත් අර බලවේග තියෙන වරම් බලේ හීන වෙනවා. ඒ නිසා තමයි නිතර මේ වීඩියෝ වලින් මමත් තවත් ඉන්න ගුරුවරු දැනුම ඇති අය නිතර කියන්නේ මේ වරම් ඥාති പ്രേත වරම් වලින් හැකියතාක් ඉවත් වෙන්න කියලා. ඒ ඉවත් වෙන්න කියන්නේ මේ මේවා දමලා ගහලා ඵලයන් කියන එක නෙමෙයි. මේ ඉවත් වෙන්න ක්‍රම තියෙනවා මේවයි. මෙවැනි බල වලින් ඉවත් වෙන්න ක්‍රම දෙයි. යම් කිසි වරමක් එන්නේ තමන්ගේ යහපතට. මම මීට කලිනුත් වීඩියෝ වල මේ සම්බන්ධ දැනුවත් කිරීම කළා තියෙනවා. නමුත් ඔය එක එක කෙනා විවිධ වෙලාවට අහනවා දැන් වරන් නතර වෙනව නේද? මේ මල පෙරේට වරන් හොඳ නෑ නේද? මේ ඔක්කොටම උත්තරමම දීලා තියෙනවා. නැවත කියනවා නම් මේ කිසි දෙයක ඇති වරදක් නෑ. එන්නව ඥාතිය ප්‍රේතෙක් නම් යක්ෂයෙක් නම් ඒ යක්ෂයා දෙවි කෙනෙක් කිරීමත් නැත්නම් ඒ ප්‍රේත මට්ටමනු පල්ලෙහාට තල්ලු කර දෙමීමත් තමුණුත් ඒ වලට යාමත් තියෙන මනුස්සය අතේ. මෙන්න මේ නිසා තමයි කියන්නේ භූත ආත්මයට යටත් නොවි තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න කියලා. එහෙම නැත්නම් එනේ කාටත් වැඩිය තමන් පෙරේතෙක් නම් ආ පෙරේතයා තමන්වත් අභිභවා යනවා. ඊට පස්සේ තමයි මිනිහා පාලනය කරන්න ගන්න. තමන් තුළ ශීල, ශ්‍රද්ධාව, ගතිගුණාංග, යහපත්
සිතිවිලි ක්‍රියාවන් ඊරිසියාව කුහකකම මේ ආදී දුරු කරලා තමන් තුළ ප්‍රබෝෂරය තියෙනවනම් මේ භූතාත්මයන් ඒන ප්‍රේතෝ නටන්න යන්නේ නැහැ. ප්‍රේතය දන්නවා මට වැඩිය ඉහළ ඉන්න මිනිස්සෙක් මෙයා. මෙයා මාව මට අල්ලන්න බෑ. එයාට ඇත්තටම අල්ලන්න බෑ. ශරීර ආකර්ෂණය ගනි සාත්‍රකේ නමුත් ග්‍රහණයට ගන්න බෑ. ඒ ග්‍රහණයටපත් වෙන්නේ මිනිස්සු විසින්මයි. කවුරු ඇවිල්ලා එකෙක් දෙන්නෙක් පඳුරු තිබ්බ ගම ඔහු උට සල්ලි ටික රහ වැටෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වංචාව හොරකම කියන එක පුරුදු වෙනවා. මිනිසුන්ට රවට්ටලා බොරු කියලා වැඩ කඩාගෙන බොරු ගහලා ඒ වැඩ කරන්න පුරුදු වෙනවා. සල්ලි තණ්හාවට. රුපියල් 5000ක් ගන්න ඕන වෙලට රුපියල් 20-30000ක් කඩා ගන්නවා. තියෙන එකාගෙනුම් ගන්නවා නැති එකාගෙනුම් ගන්නවා නැති එකාට කියන ඉඩමක් විකුණලා හරි වරෙන් කියලා ඉතින් මෙහෙම අර ප්‍රේතයාට වැඩි ප්‍රේතෙක් වෙනවා. උනහම මොකද වෙන්නේ? අර ප්‍රේතයා අර කරපු දේවල්ෙන් ඒ වෙනකොට පින් උපයගෙන ඉවරයි. අර මිනිස්සයාට වැඩි ලොකු ශක්තියක් අර ප්‍රේතයා තුල තියෙනවා. ඊට පස්සේ ප්‍රේතයා මොකද කරන්නේ? අරුව වහ ගන්නවා. මෙන්න මේකයි වෙන්නේ. ඊට පස්සේ ප්‍රේතයා මොකද කරන්නේ? ඔබ යනවලට ඔබ පල්ලයන් පුතේ මගේ පින ගහගෙන මං ගියා කියන තැන තමයි ඉන්නේ. සමහර දංගල දෙන්නම එක තකට තක එක්කහු වෙනවා. පෙරේතයර පෙරේතයම එක්කහු වෙනවා. මෙයාගේ විවිධ පැති මේවයි තියෙනවා. මේ නිසා තමයි නිතර අවධාරණය කරන්නේ මේක ආකර්ෂණ වර්මක් බවට පෙරලගෙන ඒක ප්‍රවීණ ගුරුවරයෙක් ආචාර්යවරයෙක්ගේ ඇසුරට යන්න ඒ ගුරුවරයාගේ යටතේ ඒ අධ්‍යාපනය හෝ ඒ වර්ම කරගෙන යන්න. ඒතර ඒ ගුරුවරු දන්නවා නිසි මාර්ගය මෙයා වරගෙන යන්න. ආරෝඪයක් ඇඟට එම ප්‍රශ්නයක් නෙමෙයි. ආග ඒ ආරෝඪය ඇඟට ආවා ඒ භූතාත්මේ වැඩ කරා ගියා. ඉන් ඔබට මිනිස්සයා පාලනය කිරීමට ඉඩ දෙන්න හොඳ නැහැ. සමහර උන් ඉන්නවා මේ මොකක් හරි වචනයක් කිව්ව ගමන් උන්ගේ ඥාති ඇඟට ඇවිල්ලා ඉවරයි. අනවශ්‍ය මගුල්නේ. මිනිහෙකුට සාමාන්‍ය ජීවිතයක් තියෙනවා. මේ සමහර උන් මෙහෙමනේ දැන් ඔය මම අහලා තියෙනවා සමහරුන්ට මේ අහපොම කියනවා මගේ ඥාතිය නැහැ. ඥාතිය නැති වෙලා ඉතින් මං අහනවාද කොහොමද දන්නේ මේ ඥාතිය නැති වෙලා නේද? අහවල් එක්ක කෙනා ළඟට ගියානේ. ගියන් පස්සේ ටික කාලයක් හිටියා. මේ දන්නේ නැහැ. මගද උඹට සාත්‍රයක් ඒව කියවෙනවා. මං හිතන්නේ නැහැ කියන්නේ මොකද්ද යකෝ? නෑ එහෙම නෙමෙයි. දැන් ඉස්සර මට මොකක් හරි වෙලා මේ මට දුක හිතිලා මම අඬලා හරි කේන්ති ගියාම ටක්කාල එනවනේ අපේ ආච්චි ඇඟට. ඇවිල්ලා අර ඉන්නේ උන්ට බැනලා මේවා කළා. ඒ උන්ගේ මොලේ තරම මේ. ඒ කියන්නේ මොනුත් ඒකට ඇබ්බැයි. හරියට දැන් සමහර උන් අරක්කු වුණනේ. දෙකක් දාගන්න නැතුව උඩ ප්‍රශ්නයකට මුණ දෙන්නේ. අන්න ඒ වගේ අර ඥාතියටම ඇබ්බැහිවිලා. එතකොට මනුස්සයෙක් හිටින මූ සිහියෙන් නැහැ කොයිලාකොත්. මූ කොයිලත් අඩි ගහලා ඉන්නේ. ඒ වගේ අර කොයිලත් ඥාතියයිගේ. අන්තිමට දැන් තමන්ගේ ගතිසිරිත අනුව මොකෙකුට හරි කුණු බාල්දියක් පෙරලලා වැරදි වචනයක් කියලා ඒක වුණාම ඒකට අල්ලන්නේ නැහැ. අනේ මම දන්නේ නැහැ ඉතින් ඥාතිය ඇඟට ඇවිල්ලා කියන්නේ. එහෙම වේසමායනුත් දානෙම ඉන්නවා. එහෙම මායනුත් දානවම. ඒක නිසා මේවා එහෙම තැන් වලට ගියාම ඥාතිය එන්නේ නැහැ. ඒක නෙමෙයි ඊ වෙන්නේ. ඒ ප්‍රවීණ පළවෘත්තු ගුරුවරයෙක් කියන නේ ගුරුවරයා ඒ ඥාතියට නියෝගයක් දෙනවා. සාත්‍තර කියන්න අවශ්‍ය වෙලාවට ඇඟට වරෙන් ඇවිල්ලා සාත්‍තරේ කියපන් උඹ උඹේ වැඩක් බලාගෙන පැත්ත කරලා හිටපන්. ඌට උගේ වැඩක් උගේ මිනිස්සෙක් හැටියට ඌට ජීවත් වෙන්න දියන්. උඹ මිනිස්සෙකුත් නෙමෙයි ඌ පෙරේතයෙකුත් නෙමෙයි. එහෙනම් උඹ පෙරේතයා ඌ මිනිස්සයා. අවශ්‍ය වැඩේ ගිහිල්ලා කරලා යුතු වැඩේ කරලා උඹ පැත්තකට ලහිටපන්. ඔහොම තමයි ප්‍රවීණ ගුරුවරෙක් කරන්නේ. ඒ මොකද අර මිනිස්සයාට තියෙන ආදරයට කරලා ඒ ශිෂ්‍යයාට උපදෙස් දෙනවා. උඹ මේ කොවිලෙත් අර බරටයි මේ බරටයි මේ ඥාති කතා කරන්නේ නැතුව උඹ යහන ගාවට ගිහිල්ලා සාතර කියන ලාට කර ඥාති ඇඟට අරන් පින් පෙත් දෙවියන්ට අනුමෝදන් කරලා ඌ එතන නතර කරපන්. කොයි වෙලේත් මේ ඥාති ඇඟට ගණ්ඩයි ඌ එක බුදියන්ඩයි මේව කරන්න යන්න එපා. නමුත් කිව්වට අහන්නේම නෑ. මූට අරක නැතුව ඉන්නම බෑ. අර කුඩු ගහපු එකා වගේ තමයි. ඒක අර තියෙන මත්වීමට ඒ අර ආතල් එකට සොමියටම ඇබ්බැහිවිලා. එතකොට කියන මම ඉස්සරනේ මෙහෙම වුණා අරමුණා. ඉතින් අර ගුරුවරුන්ට දොස් කියනවා නිස්කාරණේ. මේ ගුරුවරයා හොඳ දෙයක් කළා තියෙන්නේ.
නමුත් ඒකේ විචිකිච්ඡාව කවුරුන් හෝ මේ වැඩසටහන අහන් ඉන්න කෙනෙක් මෙහෙම වෙලා තිනවනම් කරුණාකරලා ඇවිල්ලා නැවත තමන්ගේ ඉන්න කවුරුන් හෝ ගුරුවරයාගේ දෙපා වැඳලා සමාව ඉල්ලන්න මම මෙච්චර කල් හිතන් හිටියේ මෙහෙම නමුත් මම අද ඇත්ත දැනගත්තා මේ ඔබතුමා හරි ඔබතුමිය හරි මොකෙක් හරි මගේ ගුරුවරයා මේ මට ඔයා පෙන්වලා දීපු මාර්ගේ හරියටම හරි නමුත් මම හිතුවා මගේ ඥාති ඔයා හොරකම් කළා හරි ඔයා අයින් කළා හරි මොකක් හරි කද නමුත් මේක ඇත්ත මම දැනගත්තා කියලා ගිහිල්ලා ඒ මනුස්සයගෙන් සමාව ඉල්ලන්න මොකද එහෙම ඒ එහෙම යම් කෙනෙක් කළා තියනවා නම් ඔහු තමයි හරියටම හරි කෙනා මොකද නමුත් ඔබ නැවත නැවත නිරන්තරයෙන් ඇඟට භූතයෝ අරගෙන මේවා කරන කෙනෙක් නම් ඔබ ඒකින් පරිස්සම් වෙන්න හැබැයි තමන් විහිං කෙලවගෙන අනුට දොස් කියන්නත් එපා. ඒ ගුරුවරුගෙන් අවශ්‍ය වෙලාවට යහන්ට ගිහිල්ලා ඥාතියෙක් වැඩ කරපන්. ඥාතියව එතන තියලා උඹ ගෙදර පල්ලෙයන්. ඌත් එක්ක යන්න එපා. වැඩක් නැහැනේ. හැමෝන්ටම පුද්ගලික ජීවිතයක් තියෙනවනේ. හැමෝන්ටම පුද්ගලික ජීවිතයක් තියෙනවා. ඒ බොහෝ අය මේ වරම් පිළිකුල් කරන්නේ මේ ජීවිත අවුල් කරගන්නේ මෙන්න මේ වගේ පඬිත වැඩ කරන්න ගිහිල්ලා. මේ සමහර පවුල් කඩා ගන්නෙත් ඒකයි. ඒ කොයි වෙලෙත් අර ඥාතිය ඇඟේ. ඉත ගෑණට මිනිහට බුදිය ගන්නවත් නැහැ. මේ මිනිහා ගෑණි ළඟට එන්නේ නැතුව මේ අල්ලපු ගෙදර ගෑණි ළඟට යන්නේ. ගෑණි ළඟට නොන මිනිහට පයින් ගහලා එළවනවා. ඊට පස්සේ ගෑණි කියනවා මේ මම නෙමේ ඥාතිය හිටියේ මෙහෙම අර. මේ වගේ අර ඊට පස්සේ ගෑනු ඉන්නේ උන් හරි මිනිස්සු හරි පුරුදු වෙන මොකක් හරි දෙයක් කළා මේ මට බල වේගයක් ආව මොකද්ද මම දන්නේ මොකද්ද කිව්වේ කියලා එහෙම කියනවා එයා නැත්තම් මොකක් හරි අමු සක්කිලි වැඩක් එක්ක පර කතාවක් මොකක් හරි කියලා කියනවා මට මේ වරන් එපා වෙලා ඉන්නේ මේ මේවා ආවෙන් පස්සේ තමයි මට මේ සේරම ඒ බොරුව දාන්නේ ඒ වේසමායන් ඒවා නිකම් මායන්නේ මේවා ඒ එහෙම කියන්න පුරුදු වෙලා තියෙනවා මේ මොනව කරත් කිසි කෙනෙකුට පාඩුවක් නැහැ පාඩුව Tamanට මේ පාඩුව එන්නේ Taman එන්න මේ කටයුතු එතනදි විතරක් තියද ඔබ දැකලා ඇති හමුදා නිලධාරීන් ගිහිල්ලා යුනිෆෝම් එක නම් යුද්ධ කරන ලාට යුද්ධ යුනිෆෝම් නැගලා ගෙදර ආපුවම ගෙදරත් මෝ හමුදාව කරන්න හැදුවොත් ඒ පවුල සාර්ථක වෙන්නේ නැහැ ඒක එතන ඉවර කළා තමන්ගේ ජීවිතයට එන්න මේ වරම් ලාභී අයට මම විශේෂණයක් අතන්දරේ කිව්වේ එතකොට ඒකම හිතනවා මේ වරම් ලබා ගැනීම මේ දෙවියන්ගේ කටයුතු කිරීම මේ සමහරු කියනවා මේ ඕවා නිවනට බාධා වන් ඕවා නිවන් යන්න බෑ ඇත්ත කවුරුත් වරමක් ගන්නෙ ආකර්ෂණයක් ලබා ගන්නෙ යම් කිසි විශ්ව ශක්තියක් ලබා ගන්නෙ භාවනා බල ලබා ගන්නෙ නිවන් දකින්න නෙමෙයි එහෙම වුන් ඒ පාරේ යන්න ඕනේ ඒව ගැන මෙතන කතාවක් නෑ එහෙම නිවන් දකින්න කැහිල්ලක් තියෙන ඕකෙක් හරි ඉන්නව නම් ඒක විදර්ශනා මාර්ග වල ඌට යන්න පුළුවන්. එහෙනම් මේක අසරින් ගන්න දෙන්න ඕනේ නැහැ. මේ මෙතන තමයි ඔබ හොය පටලව ගන්න තැන. වරද්ද ගන්න තැන. ඒ කියන්නේ මොන හරි දෙයක් කියලා කාලයකට මොන හරි හිතුනම ඒක මොන හරි විකාරයක් කියවුන. මේ අනවශ්‍ය දේවල් අනවශ්‍ය තැන් වලට ගේන්න එපා. මේ නිර්වාණ මාර්ගයට බුදු දහමට මේක ඇඳන් දෙන්න එපා. ඒකට මේක ඇඳන් දෙන්න එපා. තමන් කෙලින් තීරණයක් ගන්න. එහෙම නිවන් දකින්න ඕන නම් හරි මාර්ගඵලයක් ගන්න ඕන නම් හරි මේ ඔක්කොම නතර කරලා දාලා කැලෑවට ඉල්ලලා හරි ආරාමයකට ඉල්ලලා ඒව කරගන්න කිහිල්ලා. ඒවා මේවා එකට ගාවන් දෙන්න එපා. සංමේව සංසන්දනය කරන්න දෙන්න එපා. තමන් තීරණය කරන්න මට වරම හොඳ නැද්ද? එච්චරයි. නෑ මම වරම කර. ඔය දේත් කරගෙන තමන් ධර්මානුකූලව ජීවත් වෙලා මේ ඒ වරම ආකර්ෂණයක් බවට ආරූඪ ආකර්ෂණයක් බවට පත් කරගෙන එතෙන්නු දෙවියන්ගේ සහයෝගය අරගෙන ජීවිතේ දියුණු කරගෙන අන්න අයට පිටක් වෙලා පිනක් දහමක් කරගෙන නිවන් යන්න බෑද යන්න පුළුවන් යන්න බැරි නෑ එතකොට කවුරුත් මේ ඉන්න ඇඟේ ඉන්න ඥාති බාධා කරන් දෙන්නේ කවුරුත් නෑ ඇයි ඒගොල්ලෝ තේ ධර්ම මාර්ගයට හැරිලා ඉවරයි ඒක තමන්ට කලින් ඒගොල්ලෝ ඒවට ගිහිල්ලා ඉවරයි ඒගොල්ලෝ තමන්ගේ වරමින් ඉවත් වෙලා ඒගොල්ලෝ ගිහිල්ලා ඉවරයි නමුත් තමුන් නැවත නැවත තමන්ගේ තියෙන කඩප්පුලි වැඩ හින්දා සක්කිලි ගතිගුණ හින්දා අර ඉන්න ඥාතින් ඒගොල්ලෝ මොන හරි ධර්මයක් අවබෝධ කරගන්න පින් දහම් කරගෙන ඒගොල්ලෝ දිව්‍ය ලෝකයට ගිහිල්ලා හරි වෙන උප්පත්තිය ලැබලා හරි ඒගොල්ලෝ යහපත් මාර්ග වලට යනවා තමන් ඒගොල්ලන් ඉවත් වෙනන් පස්සේ තමන්ගේ තියෙන අර දහදුරා ගතිගුණ වලට තවත් යක්ෂෝ ටිකක් ළඟට ගෙන්නගෙන තමන් මේක දික් කරගන්න එක තමයි කරලා තියෙන්නේ
ඒක තමයි වෙන්නේ. හින්දා දේවාත්මයක් දෙන්නා වූ උපදෙස් කවදාවත් වරදින්නේ නැහැ. විශේෂම සමන් දෙවියෝ පත්තිනි මෑණියන් එවැනි දේවාත්මය භද්‍රකාලි මෑණියන් මේ හැමෝම එහෙමයි. නරකක් කියන්නේ නැහැ කවදාවත්. යහපත් දෙයක් කියන්නේ. මේක වරද්ද ගන්නේ මිනිස්සු. වරමක් කෙනෙකුට ලැබෙන්නේ මේ මේ ඉන්න මේකේ කෙරවල තියෙන්නේ ඇත්තටම දිවුරු ළඟ. ත්‍රි විෂ්ණු දෙවියෝ කතරගම දෙවියෝ මේ ඔක්කොම බුදු වෙන්න පෙරම් පුරනවා කියන හුඟක් අය කියන්නේ. මම ඒකද දැන් මෙතන කතා කරන්න යන්නේ. එහෙම තැන් වලට තමයි මේ කියන්නේ. එතකොට එහෙම දේවාත්ම මේවට බාධා කිරීමක් කරන්නේ නැහැ. බාධා කිරීම කරගන්නේ ඇති කරගන්නේ මේ වරම් ලාභිය විසින්ම තමයි. එයා විසින් තමයි මේ සේරම ටික ඔක්කොම පටල ගන්න. තියලා වරන් වලට දොස් කියලා වැඩක් නැහැ. මොකද තමන් අතේ තමයි මේක දියුණු කරගැනීමේ මාර්ගය තියෙන්නේ. මොකද අන් මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වරමක් ආරෝඩයක් තියෙන කෙනෙකුට ඉතාම පහසුවෙන් ඉතාම ලේසියෙන් පින්දහම් කරගෙන තමන් නිවන් යනවා නම් නිවන් යන්න පුළුවන්. නැත්තම් වෙනත් මාර්ගයක යනවා නම් ඒ මාර්ගවල යන්න පුළුවන්. නම් මේ නිවන් කැලල මෙතනට ඇදලා ගත්තේ මේ 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 ගැන සමහරු කතික ඇති කරගෙන තියෙන නිසා. ඌ දන්න නිවනකුත් නැහැ. ඌ කරන මාර්ගඵලයකුත් නැහැ. ඌ දන්න මගුලකුත් නැහැ. ඌට ඒවට යන්න ඕනෙත් නැහැ. මේක බොරුවට සමාජයේ මතයක් හදනවා මේක. ඌට ඔච්චර කැහිල්ලක් තියෙනවා නම් මේ අනුන්ට කී කියන්න ඕනේ නැහැ. ඌගේ වරම අතල්ලා දාලා ඌට ගිහලා තනියෙන් කරගන්න බැරිය. කරගන්න බෑ. ඇයි? හිතේ තියෙන කුණු ටික වැඩි ඌගේ. ඌගේ හිතේ කුණු වැඩි. නමුත් කියන්නේ අරක එහෙම වචනයක් කියන්නේ හිතේ කුණු තියෙන එකෙක්. නැත්තම් එයා කාටවත් ඌව කී කියන්න මට මේ ආරූඪ වැඩ හරියන්නේ නැහැ. මම මේක නතර කරනවා. මම මේක නතර කළා දාලා නිවන් මාර්ගයට යනවා. හරි සරලයි. ඒතර එහෙම නිවන් මාර්ගයකට යන කෙනෙක් කවුරු හරි මේකට පිළිකුල් කරනවා නම් අපෝ ඔය යක්කු ඕකුන් එක නිවන් දකින්න බෑ. ඕකුන් මෙහෙමයි කියලා ඒ විවේචනය කරනවා නම් ඌ තරම් පෙරේතෙක් තවත් නැහැ. මට කියන්න තියෙන එච්චරයි. කොහොද අනුම විවේචනය කිරීම නෙමෙයි කරන්නේ. නිර්වාණ මාර්ගය කියන්නේ තමන්ගේ පුද්ගලික දෙයක්. තමන් මේක වඩාගෙන ඒ ධර්ම මාර්ගය යන්න ඕනේ. එහෙම කෙනෙක් එහෙම යන එකෙක් ඇයි මේ අනිත් එකාගේ එව්වට ඇඟිලි ගහ ගඳ සුවඳ බලන්න මොකටද? ඌට වැඩක් තියනවද ඒක? එවැනි කතාවක් කියනකොටම ඌ කවුද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඌ ඇවිල්ලා මේ සමාජයේ මුදුන වෙන්න හදන මම තම ලොකුම වැඩ මම හරි සීලවන්තයි කියලා සමාජයට පෙන්වන්න හදන උන් ඉන්නේ. ඔය මස් මාළු නොකා බොහෝම හිටන සංවර එහෙම යන උන් ඉන්න ඇක්ෂන් වලින්. ඒ ඔක්කොම අර රෙද්දස් උපාසකයෝ තමයි ඔක්කොම. ඉතින් මේක මෙහෙම කාටවත් මේ බාහිරින් පෙන්වන්න දෙයක්ක තනුම විවේචනය කරන්න පුළුවන් ඕන දෙයක්වත් නෙමෙයි මේ. ඒකයි මම මේ කාරණාව පැහැදිලි කරේ. මේක වෙන්නේ කොහොමද කියලා කියන්න. මේ වරන්ති බීමවත් ඥාති ශරීරයේ හිටියයි කියන එකවත් නෙමෙයි මෙතන ගැටලු. මේක දරන්නව වරම්ලාභියා මේ පුද්ගලයා තමාගේ ආධ්‍යාත්මික බලය තමාගේ සිතිවිලි වල බලය පුණ්‍ය ශක්තිය ගොඩනගා ගන්නේ නැති එක. අර නටන්න බැරියකට පොළොව වැදයි කිව්වා වගේ. මොකද එහෙම කවදාවත් ඒ ඉන්න ප්‍රේති වරුන්ුන් පැත්තකට අදින්න හැදුවා. ඒගොල්ලන්ට අදින්න බෑ. තමන්ගේ මේ තියෙන විශිෂ්ට ගතිගුණ ටික තමන් තුළ තියෙනවා. ඒක නැති වුණාම තමයි ඒගොල්ලන්ට නටව ගන්න පුළුවන්. උදාහරණයක් අපි බලමු. සමාජයේ ගෑනු කෙනෙක්. ඒ ගෑනට හොඳට සල්ලි දිනවනවා. මිනිහා නරකයි කියනවා මිනිහන් නැහැ. සල්ලි හොඳට තියෙනවා. ව්‍යාපාර ඒ ටිකත් ඔක්කොම තියෙනවා. කණ්ඩ බොන්න අගේ හිඟේකුත් නැහැ. ඒ ගෑනි කවදා හරි විසඳනක් වේද වෛශ්‍යාවක් වේද? නැහැ. ඇයි? යාට ඕන දේ ඔක්කොම තියෙනවා. යාට මිනිහෙක් නැතුනට ප්‍රශ්නයක් නැහැ. සමාජ ඕන දෙයක් යාට ගණ්ඩ කණ්ඩ බොන්න සප සම්පත් ආරක්ෂා ඔක්කොම තියෙනවා. ඔක නැති ගෑනියෙකුට මොකද වෙන්නේ? මිනිස්සු 10 දෙනෙක් විතර ඒකේ පිටිපස්සෙන් යනවා. ඉතින් ඒකෙත් යනවා. ඇයි? ජීවත් වෙන්න බෑ. නැතනම් තව එකෙක් ඉන්නවා මා එක හිටින්න නැත්නම් තෝ මෙහෙම මරනවා. මෙහෙම වෙඩි තියෙනවා. මේ ඒවට බය යනවා. තව එකෙක් ඇවිල්ලා කියනවා දැන් කල්පනා කරන සල්ලිත් නෑ කණ්ඩුම. ඉතින් අර මිනිහා එක්ක බුදියලට සල්ලි හොය. එහෙම දේවල් තියෙනවා. ඒ තමයි දුර්වල හිඳ. තමන් ශක්තිමත් නම් ඒ ශක්තිමත් ගෑනු කෙනාට ඒක ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ තමයි මේකත්. තමන් ශක්තිමත් නම්
බාහිර බලවේගවලට තමන් යටත් කරන්න බෑ. මේ ශක්තියක් නැති අය කරන්න ඕනේ මේ ශක්තිය ගොඩනගා ගන්න. එතකොට ඒ එන ඥාතිය පින්දහම් ටික හදා ගන්න ඕන. එන මිනිසුන්ට සාත්‍තර කියලා මොන හරි වැඩක් කළ දේ ඒක උපයලා හදා ගන්න ඕන. ඇයි තමන්ට බැරි? බැරි නෑ. තමන් මොකද කරන්නේ? පිනට වඩා යහපතට වඩා තමන් මුල් තැන දෙන සල්ලි වලට. ඊට පස්සේ තමන්ට ලැබෙන්න තියෙන පින් ටික අර ඥාතිය විසින් අදලා ගන්න. උඹට ඕනේ සල්ලිනේ. ආයිදාඹ සල්ලි හොයාගෙන මං කරගන්නවා පින් ටික. ඊටදී ලස්සනයි නේද? මම සල්ලිත් හොයනවා පින් දහමත් කරනවා. තර එන එක මිනිසෙකුට හරි 10 දිනෙක එක මිනිසෙකුට හරි නිකන් සාත්‍රයක් කියලා නිකන් ආශිර්වාද කරලා සල්ලි ගන්නතු ඒ දේවල් කරනවන මොනතරම් ලස්සන දෙක් වෙන මිනිහට දාන වේලක් දීලා තේ ටිකක් දීලා අසරණේකට වෙහිටලා කවුද ඔය කරන්නේ? එක එක කරන්නේ නැහැ. එක දේවාලයකවත් ඒව කරන්නේ නැහැ. බොහොම කලාතුරකින් කෙනෙක් ඒ වගේ වතුරු ගොරක් හරි දුන්න වෙලෙවුන් දෙන්නේ නැහැ. එන එකගේ රෙද්ද හරි ගලවලා ගන්න තමයි බලන්නේ. දීමක් නැහැ. ගන්නු විතරයි. දෙනු නැහැ. මෙන්න මේවා තමයි ඔය ධර්ම කතිකේන්ට ඔය ධර්මය ගැන කියන මිනිසුන්ට කියන්න තියෙනවා. මොකද නිසි ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම් එයා නිර්වාණ මාර්ගයේ හොයාගෙන යනවා නම් නැත්නම් මාර්ගඵල වලට යනවා. කවදාවත් මේ අනුන්ගේ කුණුගඩවලට දෙවියන්ට බැන බැන මේ එහෙම කරන්න යන කෙනෙක් නෙමෙයි. මොකද එයා සත්‍ය දන්නවා. සත්‍ය දන්නවා නම් මේ දේවලට ගරහන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ බුදුදහම කියන එක විතරක් නෙමෙයි තවත් දහම් මේ ලෝකේ තියෙනවා, තවත් දහම් මේ විශ්වයේ තියෙනවා, තවත් සත්වෝ මේ විශ්වයේ ඉන්නවා. ඒ ඒ අයටත් ඒගොල්ලන්ගේ ධර්ම ප්‍රචාරය කරගන්න, ඒගොල්ලන්ගේ ජීවිත ගත කරන්න, ඒගොල්ලන්ගේ රටාවල් අනුගමනය කරන්න, ඒගොල්ලන්ටත් අයිතිවාසිකමක් තියෙනවා කියලා එනියම බෞද්ධයෙක් හිතනවා. එහෙම නැති එක තමයි බුදුහාඳුරේ තරම් වැඩ කරේ තවත් නැහැ, නිර්වාණය තරම් දොරටුවක් තවත් නැහැ. මේක තමයි පුල් මාතල් එක තොපි සියරම මුළු ලෝකෙම ඉන්නෝ මේකට යටත් එහෙම හිතන ගොබ්බෙක් ඉන්නවා. මේ වරම්ලාභීන්ට දුන්න පණිවිඩයක් මොකද? අර මහත්මයා අහලා තිබුණ සමන් දෙවියන්ගේ මේ මේ කාරණාව මතයි මම මේක එළියට දාන්න හිතුවේ. ඉතින් තමන් තීරණය කරන්න මේ නිර්වාණ මාර්ගයේ තමන් යනවද? එහෙම නැත්නම් නිර්වාණ මාර්ගයේ නොයා ධර්ම මාර්ගයේ ගමන් කරමින් ලෝක සත්‍යයට සුවයක් පිණිස කටයුතු කරනවා. නිර්වාණ මාර්ගය යනවා නම් බුදු අම්මේ මේ ඔක්කොම අතහැරලා කරුණා කරලා කොහේ හරි කැලෑවකට යන්න, නැත්නම් ආරාමයකට යන්න, නැත්නම් කොහේ හරි ගිහිල්ලා භාවනා කරලා රහත් වෙන්න. ලොකු දෙයක්. පුළුවන් නම් කරගන්න. හැබැයි මේ නිකම් බොරුවට මේ පැත්තක ඉන්න දෙයියෝ අල්ලගෙන, ඥාතින් අල්ලගෙන, ප්‍රේතෝ අල්ලගෙන අපිට යන්න දෙන්නේ, අපි මේකෙන් අල්ලන් ඉන්නවා, අරකින් අල්ලන් ඉන්නවා නිකම් බොරු චෝදනා කරන්න එපා. ඇත්තටම මහා මේ සහගහන කතා ඒවා. ඒවා කියන්න එපා. කවුරුත් තමන්ගේ ග්‍රහණය කරගෙන නැහැ. තමන්ට ඕන නම් ඒ තමන්ගේ තියෙන අඩුපාඩු දුර්වලකම් වහගන්න මේ ඉන්න භූතයින්ටවත් දෙවියන්ටවත් දොස් කියන්න ගරහන්න එපා. ඒවා මිදෙන්න ඕන තරම් ඔය කියන බුදුදහම දැන් බුදුහාමුදුරුවෝ ඔච්චර ලොක්කේ කියනවා නම්, ඔච්චර ලොකු දහමක් කියනවා නම් හරි ආශ්චර්ය නම් නිර්වාණය කියන්නේ ලෝකේ තියෙන ලොකුම එක නම් ඉතින් ඵලයල්ල කොයකෝ. ඉතින් බොලා එච්චර ලොකු දෙයක් අදහනවා නම් මේ බොලාගේ ගමන නවත්තන්න පුළුවන් මේ පෙරේතින්ට. ඒගොල්ලෝ කතා වෙන හැටි එහෙම නේ, හරි ලොකුයි මේක වෙයිද? එහෙමනම් එහෙම දහමක් තුල ඔයගොල්ලෝ තමන් ගමන් කරනවා නම් මේ පැත්තක ඉන්න දෙවියෝ ප්‍රේතයෝ අදාළ කරගන්න එපා. ඒගොල්ලන්ට වඩා ලොකු තැනකට නේ ඔයගොල්ලෝ යන්නේ. ඉතින් ඒ මාර්ගේ දෙයියනේ කියලා ඵලයල්ලකෝ. මේ කතා වලින්ම තේරෙනවානේ මේ තියෙන බොරුව මොකද්ද කියලා. එනේ තමන්ගේ අඩුපාඩුව වහගන්න, තමන්ගේ දුර්වලකම වහගන්න අනිත් එකගේ ඇඟටම කුණුගඩ දාන්න පුරුදු වෙච්ච જાතිය. මං කියන්නේ ඇත්තට පුරුදු කියලා සාධාරණ කල්පනා කරලා බලන්න. මට කොයි පැත්තවත් යන්න ඕනේ. මම දකින්නේ දෙයක් මම මේ කියන්නේ. තමන් එවැනි උත්තරීතර දහමක් අදහනවා නම්, එවැනි නිර්වෘල් නිවැරදි දහමක් අදහනවා නම් ඇයි බැරි නිවන් දකින්න? එහෙමනම් ඒ තියෙන සූත්‍ර හරි ඒ තියෙන ධර්මයේ හරි ඒවා දේශනා කළා සූත්‍ර කියලා මේ යක්කු පළවා හැරලා මොකද්ද ඒක කරලා ආශ්චර්ය පාල යන්න බැරිය. මේවා කරන්න බෑ. කරන්න බැරි මොකද? මේ කුණු ටික තියෙන්නේ තමන් ඇතුලේ. ඒ තමන් ඇතුලේ තියෙන කුණු ටික තමන් හොදගන්න නැතුව අනිත්‍යවුන්ට ඇඟිලි දික් කරනවා, අරු යන්න දෙන්නේ, මූ යන්න දෙන්නේ. ඇඟේ වරමක් තියෙනකොට නිවන් දකින්න බෑ, අරක කරන්න බෑ, මේක කරන්න බෑ, යහපත් දේවල් කරන්න දෙන්නේ, මෙහෙම කරනවා, අරම කරනවා කියලාද? එතකොට දැන් කාගේ දුර්වලකම තියෙන හොඳටම කල්පනා කරලා බලන්න. තමා තුල
ඔන්න ඔය ටික හොඳින් අවබෝධ කරගන්න වරම්ලාභී මේ ටික හිතින් හොඳට ධාරණය කරගන්න තමන් අදිෂ්ඨානයක් ඇති කරගන්න අදිෂ්ඨානය ඇති කරගෙන ඔය යන ගමන් මාර්ගයන්ද එතකොට තමන්ට මේ හැම පැත්තම සම්බර කරගෙන ආර්ථිකය තමන්ගේ වරම් ජීවිතයත් එහෙම නැත්නම් ශක්ති භාවනා ජීවිතය හෝ එක්කෝ තමන් නිර්වාණ මාර්ගය යනවා නම් හෝ මොන මක බාව කරන්නෝ හැම දෙයක්ම සමබරව තමන්ට නිර්වුල්ව ගමන යාමේ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඒකේ අර මූලික අඩිතාලම් වලදී අර ඥාති නිතර ඇඟට එන තමන්ව ග්‍රහණය කරගන්නේ මේ දේ. මොකද විශේෂම තව කාරණාවක් කියන්න ඕනේ වරම් ගන්න කාල සීමාවල් දු තියෙනවා. මස් මාළු කන්න එපා. වැදුම් පිඩිසුම් කන්න එපා. පව් වැඩ කරන්න එපා. සුදු ඇඳපන් මෙහෙ. ඇයි මේ කියන්නේ? මෙහෙම කියන්නේ ප්‍රබල හේතුවක් තියෙනවා. මම හිතන හුඟක් අය ඔක දන්නේ නැති වෙයි. නමුත් ඒ බලය දෙන්නේ යක්ෂයෙක් හෝ ප්‍රේතෙක්. මම සූනියන් දිනවා සූනියන් දෙවියන්කට එන්නේ නැණි කාගේවත්. ඒ ඉන්න පිරිවරේ කවුරු ඉන්න ඥාතිය යක්ෂයෙක් හෝ ප්‍රේතෙක් තමයි එන්නේ. එහෙමත් කලාතුරකින් තමයි ඒ ඉන්න දේවාත්මයක් ආකර්ෂණය ලබා දුන්නේ. මෙහෙමගේ ඇයි එපයි කියන්නේ? නෑ ඒතර පෙරේතවත් මස් මාළු වරුම ඔක්කොම ඉන්න කඩවරල හැම කනවනේ. එතකොට ඒ කන යක්ෂයෙක් ගෙන්නෝ ගන්න ඇයි Taman නොකා ඉන්නේ කියන්නේ? මෙන්න මෙතන තමා ප්‍රධානම දේ. තමා තුල ශීලාධික ගුණය වර්ධනය කරගන්න කියන එක. එතකොට තමන් මස් මාළු කන්නේ නැහැ. තමන් නිතර පිරිසිදුව ඉන්නවා, සුදුවත් ඇඳගෙන ඉන්නවා, බෝධි පූජා කරනවා, පින් දහම් කරනවා, තමා තුල ශක්තියක් ගොඩ නගවනවා මේ. එතකොට අර එන්න ආ වූ යක්ෂයා හෝ ප්‍රේතයා තමන්ට වඩා අඩුයි බලය. තමන්ට වඩා එයාගේ පුණ්‍ය ශක්තිය අඩු වෙනවා. එහෙම නැත්නම් එයා හා සම බලයක් තමන්ට ඇති කරවන්නයි මේ වරම් ගන්න ඇයිට කියන්නේ මස් මාළු කණ්ඩෙපා පස්පව් කරන්න එපා වැලිකලා මෙහෙම දහ ධර්මතාවයක් තුළ ඉන්න කියන්නේ මේ ශක්තියක් ගොඩනගන්නේ. එහෙම කරන්නේ නැත්නම් අර බලවේගී ආපු ගමන් එයා මෙයාව ග්‍රහණය කරගන්න හින්දා. මෙන්න මේකයි උතන් තියෙන රහස. මේක අවබෝධ කරගන්න අවබෝධ කරන තමන් මේ තුල හරියාකාරව ජීවත් වෙනවා නම් තමන්ගේ තියෙන ගතිසිරි ඔක්කොම ටික හරියාකාරව තියෙනවනේ. දැන් තමන් මස් මාළු නොකව ඔක්කොමත් නොකර ඉල්ල අරුන්ට ඉරිසියා කර කර අනුන්ට වලකප කප වංචා කර කර බොරු චෝදනා කර කර අරූට ඇර ඇර මූට ඇර ඇර ඔහොම ජීවත් වෙන්න ගියොත් අර එන භූතාත්මයට තමන්ට වඩා ඒ අතින් සීලයක් තියෙනවා. මොකද එයා කාටවත් වංචා කරන්නේ නැහැ, හොරමර කරන්නේ. ඒ සීලෙන් එයා තමන්ව පරද්දනවා. ඒ සීලෙන් එයා තමන්ව පරද්දනවා. ඔන්න ඕකයි ওই දෙපැත්තට යන කතාව. ඔක දැන් තව දිගට කතා කරගෙන ගියොත් ඒක ඉවරයක් නෑ. මේ කාරණාවල් ටික හොඳට අධ්‍යයනය කරගන්න. ඒ වගේම සමන්දවිය මෙහෙම බල දෙන්නේ නෑ කියූපේ මහත්මයාට මම හිතන්නේ පිළිතුරක් ලැබෙන්නදී. එහෙම නොදෙන්නේ නෑ. එහෙම දෙනවා. ඒ සම්බන්ධව මම පැහැදිලි කිරීම කරා. කවුරුත් වරම්ලාභින්, ශක්තිලාභින් මේ කිව්ව දේවල් ටික ඉගෙන ගන්න. දැනගෙන මේ අනුව කටයුතු කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙනියයි කියලා මම බලාපොරොත්තු වෙනවා.